අයිබෝවන් සුබ දවසක් දේශපාලනයේ උඩි යටි පුරවන තොරතුරු සමග අදෝබ එකතු වෙලා ඉන්නේ ෂෝට් ටීවී නිවුස් සමග ප්‍රථම පුවත ජනපති අන්රු කුමාර දිසානායක මැතිතුමා කාදිනල් තුමන්ගේ ආරාධනාවකින් දේව මන්දිරයේ සූදානම් කර තිබූ හමුවකට සහභාගී වුණා ඒ අවස්ථාවට සහභාගී වී සිටි බැතිමතුන්ගෙන් ප්‍රශ්න රැසක් එතුමාට එල්ල විය ඒ අතර ප්‍රධානම කරුණ ලෙස ප්‍රාස්තු සම්බන්ධවයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුවේ මෙම නිින්දිත වෙලා දකින බවත් දූෂිතයන්ට අනිවාර්යෙන් දඩුවන් දෙන බවයි ජනාධිපතිවරයා පොරොන්දු වී සිටියේ ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා අඛණ්ඩ ඉන්දියාවෙන් සහය ඉන්දියාවෙන් නව ජනපතිට තෑගි මල්ලක් ඉන්දිය විදේශ ඇමති පසුගිය දින ලංකාවේ සංචාරය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති අන්රු කුමාර දිසානායක මැතිතුමන් අග්‍රාමාත්‍ය හරණී මැතිණිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැනි ප්‍රභූන් පිරිසක් මුණගැසී සාකච්ඡා පවත්වා තිබෙනවා ඉන්දියේ විදේශ ඇමතිගේ සංචාරයෙන් අනතුරුව ඩීසල් දුම්රි එන්ජින් 22ක තෑග්ගක් ජනපති අන්රුට ලැබී තිබෙනවා කංකසන්තුරේ වරාය ඩොලර් කෝටි 6කින් නවීකරණය ආරම්භ කිරීමටත් ඩොලර් කෝටි 2ක ණය ව්‍යාපෘතියක් බවට පත් කිරීමටත් ඉන්දිය රජය විසින් කැමැත්ත පළ කර තිබෙනවා මේ තරම් තෑගි මුදල් දෙනවා කියන්නේම හිතන්න ඕන කාරණාවක් ඉන්දියාව මොන අදහසකින් මේවයි කරනවාද කියලා අපි බලමු ජනාධිපතිවරයාගේ අවධානය පිණිස විදේශගත ලෙබනන් ශ්‍රමණිකයන් ලංකාවට කැඳවාගෙන ඒමට කටයුතු සූදානම් කරන ලෙස ජනතාව බලාපොරොත්තු වේ එම ශ්‍රමික කණ්ඩායම ලෙස ලෙබනනයේ දරුණු ගැටුම් උග්‍රවන බැවින් එම් පීඩාවට පත්වන තුරු බලා නොසිට ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බව පෙන්වා දෙනවා ඒ වගේම ලෙබනන් ශ්‍රී ලාංකික වැසියන් හට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ තම වීසා බලපත්‍ර අලුත් වැඩියා නොකළ අය සිදු කර ගන්නා ලෙසයි හාදිසි අවස්ථාවක් වුවහොත් පෞද්ගලික වශයෙන් තමන්ට ප්‍රශ්න ඇති විය හැකි බැවින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොස් වීසා බලපත්‍ර අලුත් වැඩියා කර ගන්නා ලෙස දන්වා සිටිනවා ජනපතිවරයාගේ අවධානය පිණිස ඊශ්‍රායෙල් ලෙබනන් ඉරාන් යුද ගැටුම හේතුවෙන් දැනට උග්‍ර වෙමින් පවතින අතර ඉදිරි කාලයේ සුබවාදී දෙයක් නොවන බැවින් කෙටි කාලීන හෝ තම ක්‍රමයන් භාවිතා කරමින් රටේ මූල්‍යමය වන සෞඛ්‍ය බලශක්තිය ඉන්ධන සහ ආහාර කල්තබා ගැනීම වැනි ක්‍රමයන් තුල සූදානමින් සිටීම ඉතාම වැදගත් බවයි දැනට තහවුරු වන තොරතුරු වලින් හෙළිවෙන්නේ වී ඇති විපත්ති මෙන්ම කර ඇති දූෂණයන්ට එරෙහිව දඩුවන් ලබා දී ඔවුන් විනාශ කළ දේ නැවත ලබා ගැනීම මහ ජනතාවගේ බලාපොරොත්තුවයි ක්‍රීඩා පුවත් නඩුවකට පෙනී නොසිටීම සම්බන්ධයෙන් උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ගුවන් තොටුපළේදී අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබෙනවා ඒ අනුව තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ මෙම වසරේ මාර්තු මාසයේ පල්ලේ කැලේ ක්‍රීඩාංගණයේ දී නිමාවට පත් වූ ලෙජන්ඩ් රූපී 2024 ක්‍රිකට් තරගාවලියේදී ඉන්දිය ජාතික යෝගී පටෙල් නැමැත්තා විසින් තමන්ට තරඟ පාවා දීමේ යෝජනා සිදු කළ බවට උපුල් තරංග ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කරලා තිබුණා. ඔහුගෙන් අද හරස් ප්‍රශ්න ඇසීමට නියමිත වූ තිබූ අතර කෙසේ නමුත් ඔහු අධිකරණයට නොදන්වා ඇමරිකානු නැෂනල් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා විදේශගත වී ඇති බවයි සඳහන් වෙන්නේ. රටවටා තොරතුරු සමග නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා සුබ දවසක් ෂෝ ටීවී නිවුස් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා